මේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දරු ප්‍රසූතියන් ගෙවල් වල සිද්ධ කරන්න වුණොත් දිගටම ඒක ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයකට යන්න වෙනවා. කළ යුත්තේ නාරිසාපස විශේෂඥ වෛද්‍යතුමා සමග සාකච්ඡා කරලා තමන් අධි අවදානම් සහගත තත්ත්වයක ඉන්නවද නැත්නම් අඩු අවදානම් තත්ත්වයක සිටිනවද කියලා නිර්ණය කරගෙන අධි අවදානම් තත්ත්වයක සිටින මවවරු කොහොමත් නාරිසාපස විශේෂඥ වෛද්‍යතුමා කලින් රෝහල් ගත කරනවා. ඒ සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අවදානමකට වෙන්න කලින් ඇතුළත් කරනවා. තව මවවරු කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ අඩු අවදානම්. ඒ වුණාට ඒගොල්ලෝ අධි අවදානම් තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. මේ වගේ මවවරුන්ට අපි යෝජනා කරනවා අඩුම ගානේ සතියක් එහෙම නැත්නම් මේ සති දෙකකට කලින් රෝහලයි නිවසයි අතර තියෙන දුරු ප්‍රමාණය බලලා Tamanට තියෙන මේ ඉන්ධන අර්බුදයේ මුණ දීමේ විසඳුම් බලලා එහෙම විසඳුමක් නැත්නම් රෝහල් ගත වෙන්න කියලා ඊළඟට අපි තවත් යෝජනාවක් කරන්න කැමති රජයට ගර්භණී මවවරුන් ලක්ෂයක් 125,000ක් ප්‍රමාණයක් තමයි ඉන්නේ. රෝහල් සායනික කාඩ්පත පෙන්නලා කලින් ඉන්ධන ටිකක් එහෙම ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න පුළුවන් නම් මේ මවවරුන්ට ඒ තමන්ගේ මෝටර රථයක් තියෙනවා නම් ප්‍රවාහන පහසුකමක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් කලින් වාහනේ ලෑස්ති කරලා තියන්න හදිසියක් වුණොත් ඒගොල්ලන්ට රෝහල් ගත වෙන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රමයක් සලසා දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම කාලෝචිතයි.